ආයිබෝවන් ඔබ ස්වාධින් රෝපණී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල මහ උළු ගෙදරින් 8000කට ගෙදර යන්න වරම් බාර විල කුඩු කප්පිටන් 16 තෙක් රිමාන්ඩ් බැසිල්ගේ තවත් ගුවන් ගමන් තහනමක් කිවතට අතිසුකෝපභෝගීන් නගරාශ්‍රිතව ගමනට බිමනට බරමත් සජිත් ලාගේ පන්දම් පාලිය දේශීය පුවත් බන්ධනාගාර රැඳවුවන් අවම වශයෙන් 8000ක් පමණ කඩිනමින් නිදහස් කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළා අධිකරණ අමාත්‍යංශයේ උපදේශක කාර්ක සභාවට සහභාගී වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කාර්ක සභාව රැස් වුණා. එහිදී අමාත්‍යවරයා කියා සිටි මද්‍රව්‍ය සම්බන්ධයෙන් සිරකරුවන් වදවා තබා ගැනීමට වඩා පුනරුත්ථාපනය කිරීම වැදගත් බවයි. බන්ධනාගාර තුල පවතින තදබදය අවම කිරීමේ පේවරක් ලෙස රැඳවුවන් නිදහස් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්තේ මහතා මෙහිදී ප්‍රකාශ කළා. සිව අවුරුදු සමාව ලබා දීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. සුළු අප මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින රැඳපූපන්කී අප මුදල් අමාත්‍යංශයේ මූලික වී ගෙවා ඔවුන් නිදහස් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සැලසුම වී තිබෙනවා මෙහිදී අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනී මහතා ප්‍රකාශ කළේ මද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත 10500 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බවයි ඉන් 8500 දෙනෙකුම හෙරොයින් චෝදනා මත බන්ධනාගාරගතව සිටින බවයි ඒ මහතා පින්පා තුන්නේ මාරවිල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග අතරංගුටගත් පුද්ගලයන් සිව් දෙනා මේ මාස 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගත් වාහන තුනක් සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය අධිකරණයේ හමුවට අධිදිරිපත් කෙරුණා. සැකකරුවන් ගණේ මුල්ල, මීරිගම සහ මල්වාන ප්‍රදේශවල පදිංචි කරුවන් හෙරොයින් කිලෝග්‍රෑම් 100 ගෙන විත් තිබුණේ දෙමතුකුඩ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට ලබා දීමටයි. එම ජාවාරම් කරුද අතරඟුට ගැනීමට පොලිසිය සමත් වුණා. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ගින්වා ඇත්තේ ලැබෙන ඉල්ලුමට අනුව බෙදා හැරීමට බවයි සුරාපත් කොමසාරිස් ජෙනරාල්වරයා පවසන්නේ. තොඩුවාව ප්‍රදේශයේ හෝටලයක ගිය මාස 30 ඉඳලා ලැබුම් අරගෙන ඉඳලා එතන තමයි සූදානම් කරලා තිබුණේ බ්‍රූම් ට්‍රක් එකක ජෙනරේටරයක් ප්‍රයෝගික කරගෙන ඒ ජෙනරේටරේ ඇතුලේ මදේ අයින් කරලා සූක්ෂම ලෙස ජෙනරේටරයක් වාහනය කරන ආකාරයට තමයි මේ මද්‍රව්‍ය ටික කොළඹට හා තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීමට කටයුතු කරලා තිබුණේ මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද අදහස් පළ කළා මේ ජාලය මෙහෙවලා තියෙන්නේ ඩුබායි ඉන්න පුද්ගලෙක්. ඒ පුද්ගලයා මීට පෙර ලංකාවේ රක්ෂිත බන්ධනාගාර ගත වෙලා හිටපු පුද්ගලෙක් බවට තමයි අනාවරණය වෙන්නේ. විශේෂයෙන්ම අන්තර්ජාතික පොලිසිය මේ ආයතන එක්ක එකතුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහු ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා. මේ රටේ කිසිම අවස්ථාවක මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මද්‍රව්‍ය බෙදා හරින පුද්ගලින්ට සහනයක් අපි ලබා දීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ග්‍රාමීය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතා සහ ප්‍රමුඛතා හඳුනාගත් වැඩ සමග යලි ගමට නව ව්‍යාපෘතිය ලබන 14 වනදා සිට රට පුරා ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නා. මුදල් අමාත්‍යංශයේ උපදේශක කාර්ක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. කොවිඩ් 19 තත්ත්වයේ හමුවේ සංචාරක කර්මාන්තයේ දැඩි අසීරුතාවකට පත්වැති බවත් මුදල් අමාත්‍යංශයේ සහයෝගය ඊට ලබා දිය යුතු බවටත් මිහිදී යෝජනා වුණා. ග්‍රාමීය සහ අර්ධ නාගරිකයන්ගේ ජීවන මට්ටමේ වෙනසක් ඇති කිරීමට නිලධාරීවාදයට නොව ජනතාවගේ ප්‍රමුඛතාවන්ට මුල් තැන දිය යුතු බවටයි යෝජනා වුණේ. ඒ සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරීමටද එකඟත්වයේ පළ කෙරුණා. විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධයෙන් සහ සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සඳහා අපේක්ෂකත්වයේ ලබා දීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද සාකච්ඡා කෙරුණා.
විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධයෙන් පැහැදිලි කළ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට පමණක් රජයේ වේදම් කරන මුදල රුපියල් ට්‍රිලියන 1.1ක් බව පෙන්වා දුන්නා. මෙය ඕනෑම රජයක් ඉතාසීරුවෙන් මූල්‍ය කළමනාකරණය කරන අවස්ථාවක් බව සඳහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ ඉටු කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඉටු කරන කාර්යය අගය කළා. कोरोना आसादित्यान हत्सिये तुंदेनकु अददिने मेराटीन वार्तावु बव कोविड-19 पेतरीम वेलक्वीमे जातिक क्रियान्वित मध्यस्थानय प्रकाश कला कोरोना आसादने वी सिटी तबत देदेनकु मे अमत समग कोरोना मरण संख्याव 142 दक्वा इहल गोस तिबेनवा मे अतर रोहालवल प्रतिकार लबु 344 देनकु सुय लबा अददिने पिटव गिया ඊයේ දිනදී හඳුනාගත් කොරෝනා ආසාදිතින් 649 දිනකින් එක් පුද්ගලයෙකු හැර සෙසු සියලු දිනම දේශීයව හඳුනාගත් පුද්ගලයන් එම පිරිසෙන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 295 වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතින් 79 දිනකු හඳුනාගෙන ඇති අතර වැල්ලවත්ත ප්‍රදේශයෙන් ආසාදිතින් 49 දිනකු හමු වුණා මට්ටක්කුලෙන් ආසාදිතින් 29 දිනකු දෙමතුගොඩින් 22 දිනකු සහ කොටහෙනින් 21 දිනකු හඳුනාගෙන තිබෙනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 87 දිනකු ඊයේ දිනේ හඳුනාගත්තා ඉන් වැඩිම පිරිසක් වාර්තා වූයේ මහර බන්ධනාගාරයෙන් වන අතර එම සංඛ්‍යාව 44 වියන්ගොඩින් ආසාදිතින් 9 දිනකු හා බියගම සහ වත්තල ප්‍රදේශවලින් ආසාදිතින් 5 දිනකු බැගින් හඳුනාගෙනුණා මිනුවන්ගොඩ ඇඟලුම් කම්මල සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ පොකුරින් වාර්තා වූ කොවිඩ්-19 වෛරසයේ ආසාදිත සමස්ත සංඛ්‍යාව 24784 ඉන් 17502 දිනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා මෙරටින් වාර්තා වන කොවිඩ්-19 සමස්ත ආසාදිත සංඛ්‍යාව 28585 7634 දිනකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 20804 දිනේ මෙතෙක් වාර්තා වේදී කොරෝනා මරණ වලින් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 71 ඉක්ම වූ පුද්ගලයන් එම සංඛ්‍යාව 62 වයස අවුරුදු 60ත් 70ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලින් 24 දෙනෙකු මිය ගොස් ඇති අතර අවුරුදු 50ත් 60ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලින් 21 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබෙනවා කොවිඩ් ව්‍යසනය හේතුවෙන් ඕස්ට්‍රේලියාව වසා තැබුණු අතර එය ඉවත් කිරීමෙන් පසු එරටට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙස කටුනායක සිට එරට පලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානය මෙල්බන් ගුවන්තොටුපළට අද ළඟා වුණා විදේශීය සංචාරකින් 25 දිනක රැගෙනයි මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියාවට ළඟා වුණේ කොරෝනා ආසාදිතින්ගේ ආශ්‍රිතින් නිරෝධයනට ලක් කෙරෙන අත්තනගල්ල යෝන් පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රියේදී සංගීත ප්‍රසංගයක් පැවැත්තුණා එම මධ්‍යස්ථානයේ නිරෝධයනට ලක්වන පිරිසගේ මානසික සුවය ඉහළනගීම අරමුණු කරගනිමින් කොරෝනා ආසාදිතින්ගේ ආශ්‍රිතින් 200කට වැඩි පිරිසක් මෙහි නිරෝධයනය වෙමින් සිටිනවා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් පරමා තිබූ විදේශ ගමන් තහනමක් අද ඉවත් කෙරුණා. බාතර බ්‍රවුන්ස් හිල් හි රුපියල් මිලියන 66ක් වටිනා පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකට අදාළවයි මෙම විදේශ ගමන් තහනම පනවා තිබුණේ. මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම නඩුව පවරා තිබුණා. අද දින මොසමක් ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතා අධිකරණින් ඉල්ලා සිටියේ තමන්ට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කර දෙන්න ලෙසයි. කරුණු සලකා බැලු මහේස්ත්‍රාත් අධිකරණය තෙමස්සක කාලයක් සඳහා පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කළා. නඩුව නැවත මේ මාස 16 වෙනිදා කැඳවන ලෙසයි අධිකරණ නියෝග කළේ. විශේෂ පහසුකම් වලින් සමන්විත නගරාශ්‍රිත සුඛෝපභෝගී බස් සේවාවක් ලබන ජනවාරි 1 වෙනිදා සිට ආරම්භ කරන බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. පළමු අධිර මාකුමර ප්‍රදේශයෙන් ආරම්භ කර දිවයිනපුරා ක්‍රියාත්මක කිරීම සැලසුම බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමුණුගම් මහතා මේ බව ප්‍රකාශ කළා. ජනවාරි 1 වෙනිදා සිට බස් නැවතුම් පොලකට ඇවිල්ලා තමන්ගේ කාර් එක හරි අතුරු පැදිය හරි නතර කරලා සුවෝභෝගී බස් රථයක ගිහිල්ලා තමන්ගේ කාර්යභාරයන් කරගෙන නැවතත් තදබදයෙන් තොර ප්‍රදේශයට ඇවිල්ලා ඒ ප්‍රදේශයේ තමන්ගේ වාහනේ නැගලා ආපහු යන්න පුළුවන් ක්‍රමවේදය අපි මේක මාකුඹුරෙන්
ආරම්භ කරන්නේ විනාඩි 15කට සැරයක් සිටි බස් එකක් ගමන් කරනවා බස් රථවල යම් ගාස්තු සංශෝධනයකුත් කරලා දුන්නා මේ අයට මේ මගින් ඉඳගෙන පමණක් ප්‍රවාහනය කිරීම සඳහා සමා තවමත් අපිට පැමිණි ලැබෙමින් පවතිනවා සමහරක් මාර්ගවල අධික ලෙස මගින් ප්‍රවාහනය කරනවායි කියලා වහාම හැම කරන සියලුම බස් රථ අත්අඩංගුවට අරගෙන නිරෝධායන නීතිය යටතේ නඩු පවරන්නේ කියලා සඳුදා දිනේ සිට උපදෙස් දීලා තියෙනවා ප්‍රවාහන අධිකාරිවලට ළංගමට සෑම ගමන් වාරයක් ආරම්භයකදීම බස් දෙකක් ධාවනය කරන්න මෙතරම් අකී ජනතාවගේ පහසු වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකවර ධාවනය කිරීමේ වැඩසටහනද අද ආරම්භ කෙරුණු බව ලංකා ගමන ආගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා ප්‍රකාශ කළා. මගේ ජනතාව වැඩි අවස්ථාවන්වලදී බස් රථ දෙකක් හෝ තුනක් ගමන් කරවීමටත් සිසු සැරිය බස් රථ ප්‍රවාහනය වැඩි කරලා දූ දරුවන් පාසල් යන අවස්ථාවන්වලදී එක් බස් රථයකට වැඩිපුර දරුවන් හිටියොත් ඒ වෙනුවට බස් රථ දෙකක් යොදවන්නත් අපි තීරණය කරා. ඒ අනුව සිසු සැරිය බස් රථ ප්‍රවාහනයත් මේ වන විට වැඩි කරමින් පවතිනවා. ආරක්ෂිතව කාර්යාලවලට යාම සඳහා ජනතාවට අවශ්‍ය බස් රථ ප්‍රමාණයන් වැඩි කරන්නට අපි සියලුම ඩිපෝ කර්මණාකරුවන්ට උපදෙස් ලබා දුන්නා. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථත් පෞද්ගලික අංශයේ බස් රථත් යන දෙපාර්ශ්වයෙන්ම මේ කාර්යය සඳහා සහභාගි කරන්න අපි කටයුතු කරලා තියෙනවා. මේ වන විට අපි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ පිරිසිදු කිරීමේ සහ ගමන් වාර පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න උපදෙස් ලබා දීලා තියෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු මාස පළමු වෙනිදා සිට 11 වෙනිදා තෙක් පැවැත්වීමට තීරණය කළ බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලබන මාස 18 වෙනිදා සිට 27 වෙනිදා තෙක් පැවැත්වීමටයි මින් පෙර තීරණය කර තිබුණේ. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මාර්තු මාසයේදී සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා. පාසල් 5000ක් පමණ ඒ සඳහා අවශ්‍ය වෙනවා. විභාගයේ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනද මෙවැනි විටෙන් කර අවසන්. මෙම කරුණ දේශපාලනිකකරණය නොකරමින් දරුවාගෙන සිතා තීරණය ගැනීමට අවශ්‍ය වෙන බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියා. අපේක්ෂකයන් 6,20,000ක් පමණ මෙවර විභාගයට මුහුණ දීමට නියමිතයි. විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පවත්වාගෙන යාමටද ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා. දින 9ක් වෙනි කාලයක් තුළ විභාගයේ පවත්වා අවසන් කළ හැකි බවයි ජී.එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේ. සමකී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්වුවා. මහර බන්ධනාගාරය ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ත හෙළි කරන්නයි පවසමින් ඔවුන් උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. මෙහිදී අදහස් දක් වූ සමකී ජන බලවේගී නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් දෙමාපියන්ට සහ ඥාතීන්ට තොරතුරු ලබා ගැනීමේ අයිතියක් ඇති බවයි. සමකී ජන බලවේගී මන්ත්‍රීවරුන් විපක්ෂ නායක කාර්යාලයේ සිට බස් රථයකින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට පැමිණියා. පන්දම් දල්වා ගනිමින් ඔවුන් උද්ඝෝෂණයක නිරත වන ආකාරයයි දැක ගන්නට ලැබුණේ. රජයේ වගකීම වන්නේ ඉතාමත්ම ඉක්මනින් මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා මේ සිද්ධියට මූල මොකක්ද කවුද මේකට වග කියන්නට ඕන ඒ සියලුම කරුණු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් උත්තර සපයන්නට ඕන කරුණා කරලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න කටයුතු කරන්න උද්ඝෝෂණයේ අවසන් වීමෙන් පසු මන්ත්‍රීවරුන් පිරිස එම බස් රථයෙන්ම පිටව ගිය බව අප වාර්තාකරුවන් සඳහන් කළා නිලධාරීන්ගේ මෙන්ම වනජීවීන්ගේද ආරක්ෂාව සඳහා අවශ්‍ය නීති දැඩි කිරීමට කඩිමමින් පියවර ගන්නා බව අමාත්‍ය සීබි රත්නායක මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ අද පැවති අයවැය කාර්ක සභා විවාදයට එක් වෙමින්. අමාත්‍ය මහින්ද අමරීර මහතා ඇතුළු මැති ඇමතුරුන් කීප දෙනෙකු විවාදයේදී අදහස් දැක්වුවා. ගල්වැලි පස් කියන එක අපිට අවශ්‍ය සංවර්ධන අපි ඒක නැහැ කියන්නේ නැහැ. නමුත් මේ තිබුණු බලපත්‍රක මේ අයින් කරලා ඔබතුමාලා මාස 8ක් විතර. ඒ සඳහා අවසර දීලා තිබුණා ඒ තුලින් විශාල හානියක් සිදු වුණා කියලා මගේ නම් විශ්වාසයි. අපි සමීක්ෂණයකුත් කරගෙන යනවා මේ සම්බන්ධව හානියක් සිදු වුණාද කියලා. පළවෙනියට කිව යුතුයි මේ තීන්දුව ගත්තේ වැලි අවශ්‍යතාවය තිබෙන අයට පහසු මිලට මේක ලබා ගැනීමේ හැකියාව පිළිබඳව. අතර මිලේ අඩුවීමක් සිද්ධ වුණා. වැලි ගොඩ දැමීමට අවසර ලබා ගන්න ඕන. වැලි ලෝඩ් එකකින් රුපියල් 3000ක් අඩු වුණා. සිංහරාජ රක්ෂිතේ මැදින් මේ පාර කැපීම තුල පරිසර අධිකාරියේ අවසර අරන් තියනවාද කියලා අපි දැනගන්න කැමතියි. අලුතෙන් පාරක් ඉදිකරනවා නම් රක්ෂිතයක් මැදින් අනිවාර්යයෙන්ම අවසර ලබා ගත යුතු වෙනවා. නමුත් මෙතන අලුත් පාරක් ඉදිකිරීමක් සිද්ධ වුණේ නැහැ. තිබෙන පාර සම්වර්ධනය කිරීමක් පමණයි සිද්ධ වෙලා තිබෙන්නේ. ගර්මන්තුමා ඔබතුමා මේ පාර බැලුවද? මම ගිහිල්ලා බැලුවා. මෙතන කොන්ක්‍රීට් පාරක් තියෙන්නේ. පස් පාර පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. මේ පාරක් අලුතෙන් හදනවා නම්
අනිවාර්යයෙන්ම අපේ අවසර ගන්න ඕනේ මේ ප්‍රදේශයේ මෙහෙම මේ අලුත් පාරක් හැදිලා නෙවෙයි ඒ කොන්ක්‍රීට් පාර ඒ ටික ඉතිරි ටික කාපට් දැමීමක් තමයි වෙලා තියෙන්නේ මේ මොහොත වෙන විට වනජීවී ශාස්ත්‍රයේ නිලධාරීන් වැඩ වර්ජනයක නිරත වෙලා සිටිනවා ඒ අයගේ ඉල්ලීම තමයි වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත 469 වෙනි අධිකාරිය ආරක්ෂා කරමින් එයට පටහැනි නොවන ආකාරයට රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවන්නේ කියලා අපේ කාර්ය මණ්ඩලය ඉතාම දැඩි කැපවීමෙන් තමයි මේ අවම පාසුකම් යටතේ මිලියන ගණනක් රටට ආදායම් උත්පාදනය කරලන්නේ පැය 24ම ඔන් කෝල් කියලා කිව්වත් මේ අය කටයුත්ත කරනවා ඔවුන්ට අවශ්‍ය පාසුකම් සලසා දීම අමාත්‍යාංශයක වගකීමක් වෙනවා වනෝද්‍යානයේ සිදු කරන අනවසර ක්‍රියාවක් නිසා අපේ කාර්ය මණ්ඩලයේ ජීවිත අපිට නැති වෙනවා දඩයම් කරුවන්ගේ අනවසර මැණික් ගරන්නන්ගේ ඒ වගේම වෙනත් නීති විරෝධී ක්‍රියා කරන්නන්ගෙන් අහිංසක සතුන්ග වගේම අපේ කාර්ය මණ්ඩලයේ ජීවිතද අවතාරන තත්ත්වයට පවතින්නේ මේ නිසා වනජීවි සංරක්ෂණ පනතේ නීති රීති ඉතා දැඩි කරලා පනත් සංශෝධනය කිරීම ඉතාමත් ඉක්මනින් කටයුතු කරන්න සූදානම් වෙනවා අභහ ප්‍රාප්ත හිටපු අමාත්‍ය ටීබී ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහව ටීබී ඒකනායක ක්‍රීඩාංගණයේදී හෙට පස්වරු 3ට සිදු කිරීමට නියමිතයි ටීබී ඒකනායක මහතා මිය යන විට 66 වෙනි වෙහි පසු වුණා 1977 වසරේ පැවති මහමැතිවරණින් දේශපාලන නීති පිවිසෙන එහි මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 1994 වසරේදී සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍ය දුරේ ඇතුළු නියෝජ්‍ය ඇමති මෙන්ම කැබිනට් නොවන අමාත්‍ය දුර රැසක් දරමින් ඒ මහතා සිය සමාජ වගකීම ඉටු කළා ටීබී ඒකනායක මහතා සිය කලා හැකියාවන් ප්‍රදර්ශනය කරමින් යුග විලක්කුව කටු ඉඹුල කරුවල ගෙදර මහතලා හට්න සහ ගිරිකුල ඇතුළු ටෙලි නාට්‍ය රැසකට රංගනින් දායක වුණා තීරු ලිපිමින්ම ග්‍රන්ථ ක්‍රීපයක්ද රචනා කරමින් සිය ලේඛන හැකියාව ප්‍රදර්ශනය කිරීමටද ඒ මහතාට හැකි වුණා අභව ප්‍රාප්ත ටීබී ඒකනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලඥයන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහ තැන්පත් කර ඇති මහව නිවසට පැමිණෙමින් සිටිනවා. කෙසර සිහ නද වීය යා පෞහෙලේ කෙසර සිහ නද වීය යා පෞහෙලේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100ක් එක්කරන මෙරට පළමු සුළං බලාගාරය හෙට විවෘත කරනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මන්නාරම ප්‍රදේශයේ ඉදිකර ඇති තම්බපවණි බලාගාරය සුළං කුළුණු 33කින් සමන්විතයි. මීටර 90ක උසකින් යුතු කුළුණු මත ඉදිවන ටර්බයින් මගින් විදුලිය නිපදවනවා. ඒ සඳහා සවිකර ඇති සුළං පෙත්තක් මීටර 62ක දිගකින් යුක්තයි. ඩෙන්මාර්ක් සමාගමක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර වසරකට අඩු කාලයකින් ඉදිකිරීම් අවසන් කිරීම විශේෂත්වයක්. ඇමරිකා ඩොලර් මිලියන 200ක් මේ සඳහා ආයෝජනය කර තිබෙනවා. 20 වසරක් පුරා අඛණ්ඩව මේ තුලින් විදුලිය උත්පාදනය කළ හැකි අතර අඩු පිරිවැයක් යටතේ විදුලි බල පහසුකම් ලබා දීමද අපේක්ෂාවයි. පුනර්ජනනීය බලශක්තියේ විශාල ජයග්‍රහණයක් අත්කර ගනිමින් සුළං බලාකාරයේ හෙට දිනේ විවෘත කෙරෙනවා. මන්නාරම සුළං බලාකාරයේ නිරීක්ෂණ චාරිකාවකට රාජ්‍ය මාතෘතුමින්ද දිසානායක මහතා අද සහභාගී වුණා. විදුලි බල මණ්ඩලයට සුළං බලාගාරයක් විදිහට විශාලම සහ ප්‍රථම සුළං බලාගාරය තමයි මන්නාරම හෙට ජනතා අයිතිරපත් වෙන්නේ. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ වගේම බලාගාර කීපයක්ම ලංකාව පුරා ඉදිකරන්න සුළං බලාගාරයක් විදිහට අපි ලබන විශාල ජයග්‍රහණයක් මේක. මොකද මේ හරහා විදුලි ඒකකයක් නිෂ්පාදනය කර ගැනීම සඳහා රුපියල් 10කට වඩා අඩු මුදලක් තමයි වැය වෙන්නේ. මේ දිනවල දේශපාලනයේ සිදුවන හරි වැරදි ගැන කතා බහ කරන හරිද වැරදිද විශේෂාංගය දැන්. හරිද වැරදිද විශේෂාංගයට අද අපි සම්බන්ධ කරගන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතුමා. සරත් වීරසේකර මහතා, අමරේ දූරේ හම්බිච්ච ගමන් ෆේස් මාස්ක් නැතුව මහජන ආරක්ෂාව පිළිබඳව කතා කරන්න එළියට යනවා. ඒක හරිද? ඒක වැරදි. හැබැයි ඒ වැරද්ද මට කරන්න උනේ හැමතැනම මාධ්‍යවේදීන් හිටින්න මගෙන් වොයිස් කට් ගන්න, මගේ තොරතුරු සම්ඩ වෙච්ච නිසා මාස්ක් එක දාගෙන මට කතා කරන්න බැරි නිසා. හැබැයි අනිත් අය සීල් දෙනාම මාස්ක් එක දාගෙන හිටියානේ. ඒ නිසා ඒ වැරද්ද කළ බව මම පිළිගන්නවා. ඉදිරියේදී ඒක වෙන එකක් නැහැ. නිලඳුමක් කැඳගත්ත කෙනෙකුට පුළුවන් ද තමගේ තාත්තා උනත් වැළඳ ගන්න? අනිවාර්යයෙන්.
රූපානි රාත්‍රී පුවත් අවසන් ඔබට සුබ රාත්‍රියක් අයබෝන්.